Hi everyone, Motherboard with ishu channel එකට ඔයාලවදත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න ඔයාලා අද එකතු වෙලා ඉන්නේ ස්වයං රැකියාවක් ලෙස නිමියඳුන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න අවශ්‍ය කරන දැනුම ලබා දීමේ වීඩියෝ මාලාවේ තුන්වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් මීට කලින් මම වීඩියෝස් දෙකක් කරලා තියෙනවා. ඒ වගේම ඉදිරියටත් වීඩියෝස් කරන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඒ පිළිබඳව විස්තර ආට මේ විදිහට මම තිරේ දාන්න. ඉතින් මම මේ වගේ පාඩමාලාවක් ඔයාලට අරගෙන එන්න ප්‍රධානම හේතුව උනේ මම channel එක පටන් අරගෙන පුංචි කාලයක් වුණාට ඔයාලා මට දාන comment වලින් ඒ වගේම මට එවන private message වලින් මට තේරුම් ගියා ගොඩක් කාන්තාවන්ට අවශ්‍ය වෙලා තියෙනවා තමන්ගෙම කියලා ව්‍යාපාරයක් ආරම්භන්න ඒ වගේම තමන්ගේ පවුලට ආර්ථික ශක්තියක් වෙන්න මොනම හරි දෙයක් කරන්න. ඉතින් ගොඩක් අය මගෙන් ඉල්ලීම් කරා මේ වගේ videos මාලාවක් ඉදිරිපත් කරන්න කියලා. ඉතින් ඒ නිසා තමයි මම හිතුවේ ඔබට අතහිත දෙන්න ඔබේ ඔබට ආර්ථික ශක්තියක් වෙන්න අවශ්‍ය කරන දැනුම සම්පූර්ණ ලබා දෙන්න ඕනි කියලා. ඉතින් ඒ වගේම තමයි ගොඩක් ලොකු මුදලක් වියදම් කරලා ඔයාට ඉගෙන ගන්න තියෙන දැනුම මම හිතුවා මම නොමිලේම ඔබට ලබා දෙන්න ඕනි කියලා. ඉතින් ඒ වගේම තමයි මීට කලින් මම ඔයාලට සයිස් චාට් වීඩියෝ එක ඉදිරිපත් කළා. ඉතින් ඒ වීඩියෝ එකට ඔයාලා ගොඩක් කමෙන්ට් කරලා තිබුණා අනිත් මිමි ටිකත් ලබා දෙන්න කියලා. ඉතින් මම ඒ වීඩියෝ එකෙන් අදහස් කරේ ඔයාලට ව්‍යාපාරයක් විදියට මේක කරගෙන යන්න අවශ්‍ය කරන කස්ටමර්ට ලබා දෙන සයිස් චාට් එක ඉදිරිපත් කිරීම පමණයි. ඉතින් මේ වීඩියෝ එකදී මම බලාපොරොත්තු වෙනවා ඔයාට ඔයාගේ ඇඳුම් මහලා ඒ කියන්නේ ඔයා ව්‍යාපාරයක් විදියට කරගෙන යනවා නම් ඒකට අවශ්‍ය කරන බ්ලොග් ටික හදාගෙන කොහොමද ඒ දේවල් ටික කරගන්නේ කියලා සියලු මිමි ටික සම්මත මිමි ටික ඔයාලට කියලා දෙන්න මේ වීඩියෝ එකේ මම ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් ඒ වගේම මේ වීඩියෝ එක තුළින් මම බලාපොරොත්තු වෙනවා ඔයාලට ඔයාගේ බේසික් බඩයිස් එක හදාගන්නේ කොහොමද කියලා දෙන්න. ඉතින් අද මම මේ විදියට හදාගන්න බඩයිස් එක ස්මෝල් මීඩියම් ලාර්ජ් කී විදියට සයිස් කරගන්නත් ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම තමයි විශේෂත්වය වෙන්නේ මම මේ නිර්මාණය කරගන්න බඩි පැටර්න් එක ඉදිරිපස සහ පිටිපස කියන දෙකම එකම පැටර්න් එකක් විදිහට තමයි මම ඔයාලට කියලා දෙන්නේ. එතකොට ඔයාලට පහසුවෙන් මේක හසුරව ගන්න. මේ ඒ වගේම මේ විදිහට මම සිදුරු යදාගෙන මේ විදිහට නිර්මාණය කරගෙන තියෙනවා ඩාට්ස් දාලා. අපි බලමු වීඩියෝ එකේදී කොහොමද මේක කරගන්නේ කියලා. ඉතින් මේ විදිහට තියෙද්දි ඔයාලට ගොඩක්ම පහසුවෙන් මේක රෙද්ද මතම ඇඳලා කපා ගන්න. ඉතින් ඒ වගේම තමයි ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් මේ වගේ videos ඉදිරියටත් බලන්න මාව subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකක් දාපු ගමන් notification එක ගෙන්න ගන්න. bell icon එකත් click කරන්න. ඉතින් අපි බලමු බ්ලොක් එක හදාගන්න අපිට අවශ්‍ය කරන දේවල් මොනවද කියලා. ඔයා මේ විදිහට විවිධ වර්ණයන්ගෙන් යුත් පෑන් ටිකක් අරගන්න. ඒ වගේම කතුරක් අරගන්න. ටේප් එකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම රූලර් අවශ්‍ය වෙනවා. ෆ්‍රෙන්ච් රූලර් එක අනිවාර්ය නැහැ. ලස්සනට කරගන්න පුළුවන් ඕන නම් ඒක ගත්තම. ඉතින් ඒ වගේම ඝනකම බෝඩ් එකක් අරගන්න. මොකද මේක ටිකක් කාලයක් වැඩිපුර ඔයාලට පාවිච්චි කරන්න අවශ්‍ය වෙන නිසා. ඉතින් මේ විදිහට මම කලින් පාඩමේදී ඔයාලට කියලා දුන්න සයිස් චාට් එක මම print එකක් දාගෙන තියෙනවා. ඒ වගේම මේ විදිහට උරහිස මිම්ම, ඊන මිම්ම ඒ ඔක්කොම මිමි ටික තියෙනවා. ඉතින් උරහිස මිම්ම මම විශේෂයෙන් මේ විදිහට දෙකට බෙදාගෙනත් ලකුණු කරගෙන තියෙනවා. ඒ වගේම ඉනවට මිම්ම, පපුවට මිම්ම සහ උකුලවට මිම්මත් ඒ හැම මිම්මක්ම දෙකෙන් සහ හතරෙන් බෙදාගෙන ලකුණු කරගෙන තියෙනවා. එතකොට අපිට පහසුවෙන් මේක business එකක් විදිහට කරද්දි මැන මැන බෙද බෙද ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අද ස්මෝල් සයිස් එක තමයි කරන්නේ. ඒ බ්ලොක් එක ආධාර කරගෙන අපි ඉතිරි බ්ලොක් ටික හදාගන්න විදිය අවසානයේ බලමු. ඉතින් මුලින්ම මම මේ විදිහට බෝඩ් එකක් අරගෙන දෙපැත්තෙන් ඉරි දෙකක් ඇඳ ගන්නවා. ඒක කිසිම මිම්මකට නෙමෙයි අඳින්නේ. මේක නිකන් ඒ මිමිවල් අපි සියලු මිමි ලකුණු කරන්න අවශ්‍ය කරන නිසා තමයි රේඛාවක් ඇඳගන්නේ. තිරස් මිමි මේ පැත්තටත්, සිරස් මිමි මේ පැත්තටත් අපි ලකුණු කරනවා. ඉතින් මුලින්ම අපි උරහිස මිම්ම තමයි ලකුණු කරන්නේ. උරහිස මිම්ම 14 මේ විදිහට දෙකට බෙදා ගන්නවා. අඟල් 7ක් ලැබෙනවා. කිසිම මෙහොන් වාසියක් එකතු කරන්නේ නැතිව මේ විදිහට අර රේඛාවේ ඉඳන් ඉදිරියට ලකුණු කරනවා. ඒ මිම්මම තමයි පහළටත් රැගල් උස විදියට ලකුණු කරන්නේ. ඉතින් ගොඩක් අය මගෙන් අහනවා උරහිස මිම්මටයි මෙහොන් වාසිය එකතු කරන්නේ නැද්ද කියලා. ඔයා හරියට උරහිස් 62 අතර මෙන්න මේ රූපේ පේන ආකාරයට හරියටම මැන ගන්නව නම් ඔයාලට කිසිම මෙහොන් වාසියක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහිම මෙහොන් වාසිය එකතු කරත් ඔයාගේ ඇඳුම දික් වෙන්න ගන්නවා. දෙපැත්තෙන් උරහිස හැලෙන්න ගන්නවා. ඉතින් මේ පැත්තේ රේඛාවිනුත් මම අඟල් 7 හරියටම ලකුණු කරගෙන මේ විදියට රැගල් රේඛාව ඇඳ ගන්නවා. ඊට පස්සේ බලන්න අපි පපු රේඛාව ඇඳ ගන්න තමයි යන්නේ. ඉතින් ඕනම කෙනෙක්ගේ රැගල් රේඛාවට වඩා අඟල් දෙකක් පහලින් තමයි පපු රේඛාව පිහිටන්නේ. ඒක සම්මත විදියක්. ඔයාගේ රැගල් රේඛාවට උස අඟල් 8ක් තියෙනවනම් අඟල් 10කින් තමයි පපු රේඛාව පිහිටන්නේ.
ඉතින් අද මගේ රැගල් ඔසට රැගල් රේඛාව සංගල් 7ක් නිසා අඟල් 9ක් උසක් තමයි මට අවශ්‍ය වෙන්නේ. හැබැයි මතක ඇතුව ඒකට අඟල් භාගයක් මම මාසෙ එකතු කරන්න ඕනේ. ඔයාගේ රැගල් ඔසට අඟල් භාගය දෙකක් එකතු කරලා ඒකට තවත් අඟල් භාගයක් එකතු කරන්න. ඉතින් රැගල් රේඛාවෙන් නම් අඟල් දෙක හමාරක් මම මේ විදියට ලකුණු කරගන්නවා. ඉතින් අඟල් භාගය එකතු කරන්නේ උරහිස් ස්මූට්ටුව සඳහා. ඉතින් ඊළඟට අපි ඉනට උස ලකුණු කරගන්න තමයි යන්නේ. ඕනම කෙනෙක්ගේ උරහිස පළලම තමයි ඉනට උස වෙන්නේ. මගේ මේකේ ස්මෝල් සයිස් එකේ උරහිස පළල 14ක් තියෙන නිසා ඒ 14ම තමයි ඉනට උසත්. හැබැයි ඒකටත් අන්න ඒ විදියට ලකුණු කරන්න නැතුව 14 විතරක් අනිවාර්යයෙන්ම අඟල් භාගයක් එකතු කරගන්න උරහිස් මූට්ටුවට අඟල් භාගයක් යන නිසා. ඉතින් ඒ විදිහට එකතු කරගෙන 14 හමාර මම මේ විදිහට ලකුණු කරගෙන ඉරක් ඇඳ ගන්නවා. මේ තමයි අපේ ඉන රේඛාව. ඉතින් ඊළඟට බලමු ඉනේ ඉඳන් කොච්චර ප්‍රමාණයකින්ද අපේ උකුල රේඛාව ඇඳ ගන්න කියලා. ඕනම කෙනෙක්ගේ ඉන රේඛාවේ ඉඳන් උකුල රේඛාවට තියෙන උස අඟල් 7යි. ඉතින් ඒකටත් අඟල් භාගයක් එකතු කරගන්න මැහුම් වාසි උඩට යන නිසා ඒ විදියට එකතු කරගෙන අඟල් 7 හමාර ලකුණු කළා මම ඉරක් ඇඳගත්තා. ඉතින් මේ විදිහට මම ඔයාලට ලියලා පෙන්නන්නම්. පැහැදිලි වෙන්න රැගල් රේඛාව, පපු රේඛාව, ඉන රේඛාව සහ උකුල රේඛාව මේ විදියට ඇඳගෙන තියෙනවා. ඉතින් ඊට පස්සේ අපිට තියෙන්නේ මේවා කොච්චර පළල ප්‍රමාණයක් තියෙනවද කියලා ලකුණු කරගන්න. මුලින්ම අපි කර පළල ලකුණු කරගනිමු. ඉතින් ස්මෝල් සයිස් එකේ කර පළල අඟල් 3ක් විතර තියාගත්තම් ප්‍රමාණවත් අඟල් කාලෙන් කාල සයිස් එක වැඩි වෙද්දි වැඩි කරගන්න. මීඩියම් එකේදී 3යි කාලක්, ලාජ් එකේදී 3.5ක් ඒ විදියට. ඉතින් කර පළල ඩිසයින් එකෙන් අනුව වෙනස් වෙනවා. ඒක ඩිසයින් එක අනුව කරගන්න ඕනේ. එහෙම නැත්නම් කර පළල හොයාගන්න පුළුවන් කරවට මිම මේ විදියට හතරෙන් බෙදාගන්න. කරවට මිම මැනලා හතරෙන් බෙදා ගන්න. ඉතින් 12 හතරට බෙදුවට පස්සේදී අඟල් 3ක් ලැබෙනවා. මගේ කරවට 12ක් තියෙනවා. හතරෙන් බෙදුවම අඟල් 3ක් ලැබෙනවා. ඉතින් ඒ 3 තමයි මේ විදියට මම ලකුණු කරගන්නේ. ඉතින් ඒ විදියට අපිට පුළුවන් කරපළල හොයා ගන්න. ඉතින් ඊට පස්සේදී මම ලෑස්ති වෙන්නේ පිටුපස පළුවේ කර ගැඹුර ලකුණු කරන්න. ඉතින් පිටුපස පළුවේ අපි සම්මත විදිහට කර ගැඹුර අඟලක් ලකුණු කරනවා. ඒ වගේම ඉදිරිපස පළුවේ කර ගැඹුරු අඟල් 4ක් වගේ තමයි තියාගන්නේ. ඉතින් ඒක අපි මේ වගේ බ්ලොක් එකක් හදද්දී තියාගන්නේ සාමාන්‍යයෙන් අඟල් 4යි. ඉතින් එහෙම නැත්තම් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ කරවට මිම්ම මේ විදිහට මැනලා අරගෙන මගේ 12ක් තියෙනවා. ඒක මේ විදිහට ටේප් එක 4ට නමලා 4ෙන් බෙදා ගන්න. එතකොට 3ක් ලැබෙනවා. ඒකට සාමාන්‍යයෙන් අඟලක් එකතු කරලා තමයි අපි කර ගැඹුර සම්මත විදියට ලකුණු කරගන්නේ. ඉතින් අන්න ඒ විදිහට කරන්න පුළුවන්. ඉතින් අපේ ඩිසයින් එක අනුව මේ කර පළල සහ ගැඹුර වෙනස් කරලා හදා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් අවශ්‍ය කර හැඩයක් ලකුණු කරගන්න. කොටු කරක් දාගන්නවා නම් එහෙම පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් කොටු කරක් දානවා නම් මේට වැඩිය ගැඹුරට සහ අපි පළලට ලකුණු කරගන්නවා. ඉතින් ඒ වගේම ඔයාලට පුළුවන් මෙන්න මේ විදියට පිටුපස කර හැඩය ඇඳගන්න. අඟල තමයි අපි තියාගත්තේ. ඉතින් මෙන්න මේ විදිහට රවුම් කරක් අඳිනවා නම් මුල්ලේ ඉඳන් උඩට අඟලක් ලකුණු කරලා තමයි අපි මේ විදිහට ලස්සනට රවුම් කර හැඩය ඇඳගන්නේ. ඉතින් එහෙම නැතුව ඇඳාම කැත වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට අපේ උරහිස ගැඹුර උරහිස පහත් කරගන්න. ඉතින් ගොඩක් අය මගෙන් අහලා තියෙනවා එක එක්කෙනා උරහිස අඟල් භාගයක් අඟලක් අඟල් එකහමාරක් ඒ විදිහට එක එක ප්‍රමාණයට පහත් කරන්නේ මොකද කියලා. ඉතින් අපි පහත් කරන්න අපේ අත්කට කුඩා වෙන එක තමයි වෙන්නේ. ඉතින් අත්කට තද කරගෙන මහ ගන්න අවශ්‍ය ඇඳුම් වල අපි ගොඩක් පහත් කරනවා. හරියට නිකන් සාරි ජැකට් එකක වගේ. ඉතින් සාමාන්‍ය ඇඳුම් වල අඟල් භාගයක් පහත් කරාම හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම තමයි උරහිස පහත් කරන තවත් ක්‍ර හේතුවක් තමයි ඔයාගේ කරපළල. කරපළල අනුව තමයි අපි උරහිස පහත් කරන ප්‍රමාණය තීරණය කරන්නේ. අපි හයිනෙක් ඇඳුමක් කරගන්නව නම් අනිවාර්යයෙන්ම උරහිස අඟලක් විතර පහත් කරනවා. සාමාන්‍යයෙන් කරපළල වැඩි ඇඳුම් වල උරහිස වැඩිය පහත් කරන්නේ නැහැ. අඟල් භාගයක් පහත් කරගත්තම ප්‍රමාණවත්. ඉතින් මම මේ විදිහට අඟල් භාගය අඟල් අඟල් එකහමාර කියන තුනම මෙතන මේ විදිහට ලකුණු කරලා තියාගන්නවා. මොකද අපි බ්ලොක් එකේ මේ විදිහට කරගත්තම අපිට ඕන ඇඳුමක එක වෙනස් කරලා ලකුණු කරගන්න පහසුයි. ඒ වගේම මේ විදිහට රැගල් රේඛාවල් සංගල් 7ක් අර විදිහට තියෙනවාට මතකයි. මම මේක මැනගෙන ඒකේ හරිමැද මේ විදිහට දෙකට බෙදලා ලකුණු කරගන්නවා. එතනින් ඇතුළට තමයි අපි ඉදිරිපස්ස අත්කට ඇඩ කරලා ඇඳගන්නේ. ඒ නිසා මම මේ විදිහට ඒක ලකුණු කරලා තියාගන්නවා. ඊට පස්සේ අඟල් භාගයක තැනට තමයි මම උරහිස පහත් කරගත්තේ. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් අපේ අත්කට ඇඳගන්න මුල්ලේ ඉඳන් උඩට අඟලක් ලකුණු කරගන්න. ඔයාලා මේ විදිහත් ඒක දන්නවා. ඉතින් ඊට පස්සේ මේ විදිහට උඩ රේඛාවේ අඟල් දෙකක් ලකුණු කරගන්න. ඒ වගේම මේ විදිහට ඉදිරියටත් අර මුල්ලේ ඉඳන් අඟල් දෙකක් ලකුණු කරගන්න. ඉතින් ඔන්න අපි කිසිම මිම්මක් නැතිව පපුවට මිම්ම තමයි මේ විදිහට සලාගත්තේ.
ඉතින් මේ විදිහට සම්මත ක්‍රමයට හොයා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට පපුව වටමින්ම අරගෙන ඒක හතරට බෙදා ගන්න වෙනද වගේ. බෙදාගත්තම 32 හතරෙන් 8ක් ලැබෙනවා. ඉතින් ඒකට මැහුම් වාසී අඟල් භාගයක් සහ වුරුල වෙන අඟල් භාගයක් එකතු කරාම අඟල් 9ක් තමයි ලැබෙන්නේ. ඉතින් ඊට පස්සේ වාම මේ විදිහට තියලා බලන්න අර විදියට අර පහතර රැගල් පහතර ඇඳගත්ත රේඛාවේ අත්කට ඇඳ ගන්න රේඛාවෙන් ඉදිරියට අඟල් 2ක් ලකුණු කරාම ලැබුණෙත් අඟල් 9ම තමයි. ඉතින් ඒ නිසා ඔයාට පපුවට මිමුණත් මැනමැනින් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ විදිහට කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මම මේ සරල ක්‍රමයක් තමයි ඔයාලට කියලා දුන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට අත්කට ලස්සනට ඇඳ ගන්න. ඉතින් මේ බලන්න අඟල් මෙතන තියෙන අඟල් 9ම තමයි අපි පපු රේඛාවෙත් ලකුණු කරන්නේ. ඉතින් ස්මෝල් සයිස් එකේ අඟල් 32ක් තමයි තියෙන්නේ. ඒ නිසා තමයි මම පපුව වැටීමේම 32ක් විතර අරගත්තේ. ඉතින් ඒ මිම්මම ලකුණු කරගන්නවා. ඉතින් ඊට පස්සේ අපිට තියෙන්නේ ඉන වැටීමේම ලකුණු කරගන්න. ඉන වැටීමේම සයිස් චාට් එකෙන් අපිට පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි මම සරල ක්‍රමයක් කියලා දෙන්න. බලන්න ඉන වැටීමේම හතරෙන් බෙදුවම 7ක් තමයි ලැබෙන්නේ. ඔයාලට මතකයි පපුව වැටීමේම හතරෙන් බෙදුවම 8ක් තමයි ලැබුණේ. ඉතින් ඉන වැටීමේම හතරෙන් බෙදුවම ලැබෙන අඟල් 7ට බුරුල භාගයක් සහ මැහුම් වාසි භාගයක් තිබ්බම අඟල් 8යි. ඉතින් බලන්න මේ විදිහට අඟල් 8ක් ලැබෙනවා. පපුව වටමින් අපි අඟල් 9යි ලකුණු. ඉතින් මේ විදිහට මේවා සම්මත ක්‍රමයකටම තමයි යන්නේ. රටාවක් තියෙනවා. ඒ රටාව ඔයා අඳුරගන්න. ඉතින් ඔයා බලන්න මේ විදිහට දැන් අපි පපුව රේඛාවේ අඟල් 9යි ගත්තේ. එතකොට ඉන රේඛාවේ අඟල් 8යි තිබුණේ. ඉතින් ඉනට වඩා අඟලක් වැඩියෙන් තමයි පපුව රේඛාව පිහිටුවේ. ඉතින් ඊට පස්සේ ඒ වගේම තමයි පපුව රේඛාවට වඩා අඟලක් වැඩියෙන් තමයි උකුල රේඛාව පිහිටන්නේ. ඉතින් ඒක සම්මත විදියක් තමයි. ඉතින් මේක ති හැම කෙනාටම වෙන්නේ නැහැ. ඉතින් බොඩි ෂේප් එක වෙනස් අයට වෙනස් වෙනවා. ඉතින් මේක ගොඩක් අයගේ අධ්‍යයනය කරලා තමයි මේ විදිහට හොයාගෙන තියෙන්නේ. ඉතින් එහෙම නැත්තම් ඔයාලට පුළුවන් මේ විදිහට මිනුම මැනලත් හදාගන්න. උකුල වට 36 මම මේ විදිහට හතරෙන් බෙදාගත්තා. ඒකට එතකොට 9ක් ලැබෙනවා. ඒකට අර බුරුලට භාගය සහ මැහුම් වාසි භාගය විදිහට අඟලක් එකතු කරගත්තම අඟල් 10යි. ඉතින් මේ බලන්න මාට මතකයි පපුව රේඛාවේ 9යි තිබ්බේ, උකුල රේඛාවේ 10යි. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මේ ටික මේ විදිහට ලස්සනට ෂේප් එකකින විදිහට යා කරගන්න. ඉතින් යා කරද්දිත් මෙන්න මේ විදිහට මෙන්න මෙතනට එනකන් ඔයා මේක එකේලිව තමයි යා කරන්න ඕනේ. මොකද රැගල් රේඛාව සහ පපු රේඛාවේ අපි එකම ප්‍රමාණය තමයි ලකුණු කරගත්තේ. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට පපු රේඛාව සහ ඉන රේඛාවත් ඒ අපි ලකුණු කරගෙන තියෙන ලක්ෂ මෙන්න මේ විදිහට ඇද කරලා යා කරගන්න. ඒ වගේම ෆ්‍රෙන්ච් රූල් එකක් තියෙනවා නම් පාවිච්චි කරන්න මෙන්න මේ විදිහට ලස්සනට ඇඳ ගන්න. ඉතින් අතින් උනත් ඇඳ ගන්න පුළුවන්. ගොඩක් අය පාවිච්චි කරන නිසා ලස්සනට කරගත්තමත් හොඳයි. ඉතින් ඔයාලට මතකයි මේ විදිහට අපි අර මේ අඟල් 7 දෙකට බෙදලා මාක් කරගත්තා මුලින්ම ඒකේ මැද හොයාගෙන. අන්න එතනින් ඇතුළට මේ විදිහට අඟල් භාගයක් ලකුණු කරන්න දැන් මම මේ ලෑස්ති වෙන්නේ. ඉදිරිපස පළුවේ අත්කට පොඩ්ඩක් ඇතුළට හාරවල ඇඳ ගන්න. ඉතින් එහෙම නැත්තම් ඔයාගේ එතන අත්කට රැලි වෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි ඉදිරිපස පළුවේ සාමාන්‍යයෙන් අත්කට මේ විදිහට පොඩ්ඩක් ගැඹුරු කරගන්නේ. ඉතින් ගොඩක් අය අහලා තිබ්බා ඇයි එහෙම කරන්නේ කියලා. ඉතින් ඒ නිසා තමයි එහෙම කරන්නේ. ඉතින් ඊට පස්සේදී අපිට පුළුවන් ඩාට් ලකුණු කරගන්න. ඉතින් ඩාට් අත්‍යවශ්‍ය නැහැ. ඩාට් අවශ්‍ය නම් ලකුණු කරගන්න ඕන නිසා අපි බ්ලොක් එකට ඩාටුත් යොදා ගනිමු. එතකොට අපිට පුළුවන් ඩාට් අවශ්‍ය දුම් වලට ඩාට් ලකුණු කරගන්න. ඉතින් මගේ පොයින්ට්ස් අතර දුර අඟල් 6ක් තියෙනවා. සාමාන්‍යයෙන් ස්මෝල් අයගේ 6ක් වගේ තමයි තියෙන්නේ. මීඩියම් අයගේ 6.5ක් 7ක් ඒ විදිහට වැඩි වෙලා යනවා. ඉතින් මේ පොයින්ට්ස් අතර තියෙන දුර මේ විදිහට ඔයාට රූපේ පේන විදිහට මැනගන්න පුළුවන්. මැනගෙන දෙකෙන් බෙදා ගන්න. ඉතින් දෙකෙන් බෙදාගෙන එතකොට එනවා අඟල් 3ක්. ඉතින් ඔයාලට මම මේ පෙන්නන්නේ ඒක එක එක්කෙනාගේ සාමාන්‍යයෙන් පොයින්ට්ස් අතර දුරස් වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා හැම කෙනෙකුටම අඟල් 3 නෙමෙයි. ඒක ස්මෝල් අයගේ 3ක්, මීඩියම් අයගේ 3.5ක් ඒ විදිහට ඒක වැඩි වෙගෙන යනවා. ඉතින් මම මගේ අඟල් 3 මේ විදිහට පපු රේඛාව සහ ඉන රේඛාවේ ලකුණු කරගත්තා. ඊට පස්සේ පපු රේඛාවේ ඒ ලකුණු කරගත්ත තැන ඉඳන් පහළට අඟලක් ලකුණු කරගන්න. මේ විදිහට ඉන රේඛාවේ අපි ලකුණු කරගත්ත තැන ඉඳන් දෙපැත්තට අඟල් භාගෙ තමයි ලකුණු කරගන්නේ. ඔයාලට මේක කරලා ඉවරුනාම තේරෙයි. දැන් මෙහෙම තේරෙන්නේ නැහැ. ඇඳගත්තට පස්සේ තමයි මේක තේරෙන්නේ. ඔන්න දැන් බලන්න දැන් අපි අර අඟල් 3 ලකුණු කරගත්ත ඩාට් පරතරය තියෙන තැන ඉඳන් උඩට අර අපි අඟලක් පපු රේඛාවෙන් පහත් කරගත්ත තැනට යා කරගන්නවා. ඉතින් ඒ විදිහට අඟලක් අනිවාර්යෙන් පහත් කරගන්නේ නැත්නම් ඔයාගේ පපුව මුදුනට තමයි ඩාට් එක එන්නේ. එහෙම වුණොත් හරිම කැතයි. ඔයාගේ පපුවේ පහළට තමයි ඩාට් එක එන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතන තියෙන ඩාට් උස මැනගෙන අන්න ඒ ප්‍රමාණය තමයි පහලින් ලකුණු කරගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මැදින් ලකුණු කරගන්න. ඊට පස්සේ මේ පැත්තේ ඉඳලත් ඔයා බලන්න හරියට ඩාට් පරතරය අර අඟල් 3 තියෙනවද කියලා. ඒක වෙනස් වෙලා තිබ්බොත් ඩාට් එක ඇද වෙනවා. ඊට පස්සේ ආට පුළුවන් මේ විදිහට කනෙක්ට් කරගන්න උඩ ඩාට් එකත් එක්ක.
ඉතින් ඔයාලට අවශ්‍ය නම් උඩ අර උඩ ඉනෙන් උඩ ප්‍රමාණයට විතරක් වුණා ඩාට් එක තියාගන්න පුළුවන් සම්පූර්ණ තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට දැන් තේරෙනවා අපි ඩාට් එකක් මහද්දී මේ ප්‍රමාණය ඇකිලිලා මැහෙනවා. එතකොට ඒ අඟල අපේ ඉන රේඛාවෙන් අඩු වෙනවා. මේ බලන්න අඟලක ඩාට් එකක් තමයි දාගෙන තියෙන්නේ. මෙන්න මෙතන තමයි හොඳට ඔයා අවබෝධ කරගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඩාට් එකක් දාන්නම් ඔයාලේ දානවා. පැත්තෙන් අඟලක් වෙන කෙනෙක් අඩු කරන නිසා වැඩි කරනවා. ඒ වැඩි කරන නිසා එහෙම කරන්න නැතිව ඔයා මේක අවබෝධ කරගන්න. මෙතනින් අර අඩු වෙච්ච අඟල තමයි මේ විදිහට සයිඩ් එකෙන් වැඩි කළා මම අර විදිහට ෂේප් එක ඇඳගත්තේ. ඉතින් ඔයා හොඳට අවබෝධ කරගන්න ඇයි එහෙම අපි කරන්නේ කියලා. ඉතින් අපි ඩාට් එකක් දාන්න නැත්නම් අපිට පුළුවන් කලින් ඇඳගත් අර ඉන රේඛාව දිගේ කරගන්න ඩාට් එකක් දානව නම් අනිවාර්යයෙන් මම අර අලුත් පාටින් ඇඳපු එක දිගේ තමයි ඔයා කරගන්න ඕනේ. දැන් මම යන්නේ සයිඩ් ඩාට් එක දාන විදිය ඔයාලට කියලා දෙන්න. ඉතින් සයිඩ් ඩාට් එකත් අත්‍යවශ්‍යම නැහැ. ඉතින් ඒක අපිට එක එක ඇඳුම අනුව වෙනස් කරලා හදාගන්න පුළුවන්. ඉතින් සයිඩ් ඩාට් එකක් දාන්න නැත්නම් ඔයා මෙන්න මේ විදිහට මම ඔයාලට කරලා පෙන්නන්නම්. මේ ටික වහලා උඩ විතරක් කරලා පෙන්නන්නම්. අපි මේ විදිහට අපේ ඇඳුම් වලට හැට කොටස විතරක් කපා ගන්නවා. දන්නවා. ඉතින් ඒ වගේ අවස්ථාවක අපි මේ විදිහට අනිවාර්යෙන් සයිඩ් ඩාට් එකක් දාන්න නැත්නම් මේ විදිහට සයිඩ් එකෙන් පොඩ්ඩක් උස්සනවා. එහෙම නැත්නම් ගවුමේ දෙපැත්තෙන් එල්ලෙනවා. මොන ගොඩක් අය අහනවා මොකද සයිඩ් එකෙන් මේ විදිහට අපි උස්සන්නේ කියලා. අඟල් භාගයක් හරි අඟල් තුන් කාලක් හරි ආ මේ විදිහට උස්සලා අපි හැමතිස්සෙම අපේ හැට කොටසේ හරි සාය කොටසේ හරි මොකේ වුණත් අපි මේ විදිහට පැත්තෙන් උස්ස ගන්නවා. ඉතින් මේ විදිහට කරන්නේ දෙපැත්තෙන් එල්ලෙන නිසා. ඉතින් මේ විදිහට ආ හැඩ කරගන්න නැත්නම් අනිවාර්යෙන්ම සයිඩ් ඩාට් එකක් දාගන්න අවශ්‍ය වෙනවා. ඉතින් සයිඩ් ඩාට් එකෙත් මම අඟලක් විතර තමයි තියාගන්නේ. මෙන්න මේ විදිහට පපු රේඛාවෙන් ඉඳන් අඟලක් පහළට ලකුණු කරගන්න. ඔයාගේ පපු රේඛාවෙන් අඟලක් පහළට ලකුණු කළා. ඊට පස්සේ මෙන්න මේ අර අපි අඟල් තුනක් ලකුණු කරගෙන තියෙන ලක්ෂ්‍යය තියෙන්නේ. අන්න ඒ ලක්ෂ්‍යය මේ බලන්න අපි පහළට ඩාට් එක ඇඳගත්තෙත් අඟලක් පහ තින්නේ. ඉතින් ඕනම වෙලාවක ඒ තියෙන අපි පොයින්ට් එක මේ තියෙන පොයින්ට් එක අන්නේ පොයින්ට් එක ළඟ ඉඳන්ම ඩාට් එක ලකුණු කරන්නේ. හැමතිස්සෙම එතනින් එහාට අඟලක් තියලා තමයි ඩාට් එක මාක් කරගන්නේ. මේ විදිහට අපි අර පහලට ලකුණු කරගත් අඟල තියෙන තැනට මේ විදිහට ඉරක් ඇඳගෙන දෙපැත්තට අඟල් භාගෙ තියාගන්න. දෙපැත්තට භාගෙ තියාගෙන මෙන්න මෙතන ඉඳන් එතෙන්ට සම්බන්ධ කරගන්න. ඉතින් ඕන සයිඩ් ඩාට් එක කියන්නේ ඕක තමයි. ඉතින් ඕනම කෙනෙකුට ඒ විදිහට තමයි කරගන්නේ. ඉතින් ඒ විදිහට කරගෙන ඊට පස්සේදී දැන් ඒ ඩාට් එක මහනව නම් ඔයා යටින් මේ විදිහට උඩට උස්ස ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒ විදිහට මහුනට පස්සේ ඒක ඉබේම හැඩ වෙනවා. ඉතින් ඔයාලට ඒ ගවුමේ වැඩිපුර හැඩයක් දෙපැත්තෙන් අවශ්‍යයි නම් යටින් උස්ස ගත්තට කමකුත් නැහැ. ඉතින් ඒ විදිහටම මේ වගේ දිග ගවුමක් හරි මේ වගේ උකුල ළඟට තියෙන ටොප් එකක් හරි කරගන්නවා නම් ඔයාලට මේ පැත්තෙනුත් පුළුවන් අඟලක් විතර මේ විදිහට උස්සලා මේ විදිහට හැඩ කරගන්න. මෙන්න මේ වගේ. ඉතින් මේක දිගටම ගවුම තිබ්බත් ඒ වගේම තමයි පහලින්ම තමයි අපි ඒ විදිහට කරගන්නේ. ඉතින් ඊට පස්සේදී අපිට පුළුවන් මෙන්න මේ මම මේ ටික ඔයාලට නැවතත් කියලා දෙන්න. පපු රේඛාවෙන් ඉඳන් පහලට අඟලක් ලකුණු තියලා තමයි ඩාට් එක ඇඳගත්තේ. ඒ වගේම මම මේ විදිහට අඟලක් විතර තමයි පහලින් හැඩ කරගෙන තියෙන්නේ. ඉන රේඛාවේ මෙතන අපි හැඩ කරගත්තොත් හැඩ කරගන්නේ අඟල් භාගයක් හෝ අඟල් තුන් කාලක් තමයි. ඉතින් ඒ වගේම මෙතන පිටිපස්ස කර අඟලක් පහත් කරගෙන තියෙනවා. ඉදිරිපස්ස කර අඟල් හතරක් පහත් කරගෙන තියෙනවා. මෙතන අඟල් භාගය පාත් කරගන්න පුළුවන් එක පුළුවන් එක හමාර පුළුවන් උරහිස ඒ විදිහට කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම රැගල් රේඛාවේ ඉඳන් අඟල් දෙක හමාරක් පහතින් තමයි පපු රේඛාව ඇඳගෙන තියෙන්නේ. ඉන රේඛාවේ ඉඳන් අඟල් හත හමාරක් උකුල රේඛාවට තියෙනවා. ඒ වගේම තමයි උරහිස පළලම තමයි උරහිසේ සිට ඉන දක්වා අරගෙන තියෙන්නේ. ඒ වගේම උරහිස ලකුණු කරගෙන තියෙන්නේ දෙකෙන් බෙදාගෙන අඟල් හත. ඒ හතම තමයි රැගල් උස විදිහටත් අරගෙන තියෙන්නේ. ඉතින් මම ඒ විදිහට සාරාංශයක් තමයි නැවතත් ඔයාලට කියලා පෙන්නන්නේ. මෙන්න මේ විදිහට තමයි කපාගන්නේ. අපි අර රතු පාටින් ලකුණු කරගෙන තියෙන රේඛාව දිගේ තමයි මම බ්ලොක් එක කපාගෙන යන්නේ. වා හොඳට බලාගන්න අඟල් භාගේ තියෙන තැනින් කපාගන්න. ඔයාලට ඇඳුමේ ආකාරය අනුව අපි අර විදිහට මාක් කරගෙන තිබ්බම උරහිස පුළුවන් කැමති ප්‍රමාණයට අඟල හෝ අඟල් එක හමාරව ඉදිරියට තියලා මාක් කරගන්න. මම එක කියලා දෙන්නම්. මේ විදිහට සයිඩ් එකෙන් තියාගත්ත පටියත් කපල ඉවත් කරනවා. ඉතින් දැන් අපිට තියෙන්නේ අපේ හෝල්ස් ටික ලකුණු කරගන්න. අපේ සිදුරු ලකුණු කරගන්න. මම මෙන්න මේ කතිර දාන තැන් වලින් තමයි ඔයා ඔයාගේ බ්ලොක් එක සිදුරු කරගන්න අවශ්‍ය වෙන්නේ. මේ විදිහට මෙන්න මේ ස්ථාන වලින් මේ බලන අත් කට මෙතන හැඩ වෙච්ච තැනි ඇතුල් පැත්තට. මොකද එහෙම නැත්නම් අපිට එකම බ්ලොක් එක පාවිච්චි කරන්න බෑ. ඇත්තටම හරිම ලේසි එකම බ්ලොක් එකක් පාවිච්චි කරද්දී බ්ලොක් දෙකක් අවශ්‍ය වෙන්නේ. සිදුරු කරගන්න විතරයි තියෙන්නේ. මේ බලන්න මේ විදිහට ඩාට් දාපු තැන් වලින් උඩට සිදුරු කරගන්න පුළුවන්. මම හිතනවා මම තමයි මේක ඉස්සෙල්ලම ලංකාවේ කියලා දෙන්නේ කියලා. ඉතින් පිටරට වෙලා යන ගොඩක් මේක පාවිච්චි කරනවා.
ඉතින් ඉතුරු දේවල් ටික අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේ බලන්න මම මේ දැන් තියෙන සිදුරු කරගෙන ඔයාලට වෙන කොලයක් තියලා තමයි පෙන්නන්නේ. ඒක ඉස්මතු වෙලා පේන ඕන නිසා. මේ බලන්න මේ විදිහට සිදුරු කරගෙන තියෙනවා. ටිකක් ලොකු සිදුරක් ගහගන්න. මොකද ඔයාලට ඔයාගේ චෝක් පෙන්සිල් එක ඇතුළට දාලා ඒක මාක් කරගන්න පුළුවන් වෙන තමයි සිදුරු කරගන්න ඕනේ. ඩාට් එකේ සයිඩ් එක අවශ්‍ය වෙන්නේ. ඒක අපිට මාක් කරගන්න පුළුවන් නිසා මේ විදිහට මම දැන් අර මාක් කරගත්ත හැම තැනකම මම සිදුරු කරගෙන තියෙනවා. ඉතින් අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. ඉතින් මම ඔයාලට මේ විදිහට ඔයා හිතන්නේ මේක රෙද්දක් කියලා මම කොලේ කරලා පෙන්නන්නේ පැහැදිලි වෙන්න ඕන නිසා මේ තියෙන්නේ අපේ එහා පැත්තෙන් තිබෙන හැම පැත්ත මේ තියෙන අස්වාටිය පැත්ත කියලා හිතන්න. ඔන්න ඉදිරිපස විවරයක් දානව නම් මේ විදිහට තමයි කරන්නේ. අඟල් දෙකක් අස්වාඩිය ඉඳන් ඇතුළට ලකුණු කරගෙන රේඛාවක් ඇඳ ගන්න. ඉදිරිපස විවරයක් දාන විදිය තමයි මේ පෙන්නන්නේ. ඔන්න ඊට පස්සේ අපි හදාගත්ත බ්ලොක් එක මේ ඉර රේඛාව දිගේ තියාගන්න පුළුවන්. මම බලන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක මේ ආකාරයෙන් පිටපත් කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් කොටු හැඩයක් හරදා ගන්නව නම් කොටු ෂේප් එකෙන් අර ඩොට් එක තියාගත්ත නිල ලකුණු කරන්න. එහෙම නැත්නම් රවුම් හැඩයක් දාන නම් එහෙම ලකුණු කරගන්න. මම මේ විදිහට අත්කට ඉදිරිපස අත්කට ලකුණු කරගත්තා. මොකද අපි ඉදිරිපස පළුවනි කරන්නේ. ඒ වගේම ඉදිරිපස කරේ සිදුරු වලිනුත් මාක් දාගත්තා. මෙන්න මේ විදිහට උර හිස තියෙන තැනිනුත් පටන් අරගෙන ඇඳගෙන යන. අත්කට අඳින්න අවශ්‍ය නැහැ. ඉතින් මේ විදිහට ඇඳගෙන ඊට පස්සේ පුළුවන් වාට මෙන්න මේ අත්කට හැඩවෙන තැනින් මේ විදිහට ඇඳ ගන්න. මොකද ඉදිරිපස පළුවෙත් ඒ ප්‍රමාණයෙම තමයි මාක් වෙන්නේ. ඉතින් ඊට පස්සේ මේ විදිහට ඩාට් තියෙන තැන් මාක් කරගන්න. ඩාට් එකේ මේ විදිහට සයිඩ් එකෙන් අවසන් වෙන තැනත් මාක් කරගන්න. ඉතින් ඩාට් දාන්න නැත්නම් වාට පුළුවන් අර කොනෙන් තියෙන නිල් පාට රේඛාව ළඟ තියෙන ඩොට් වලින් මාක් කරලා ඇඳ ගන්නත්. ඉතින් මේ විදිහට මම ඩාට් දාන එකක් තමයි කරලා පෙන්නන්නේ. ඊට පස්සේ දි මැද ඩාට් එකත් ලකුණු කරගෙන සයිඩ් එකෙන් මේ විදියට ඇඳ ගන්නවා. බ්ලොක් එක තියලා බ්ලොක් එක වටේට මේ විදියට ඇඳ ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මේ විදියට බ්ලොක් එක ඉවත් කරගන්න. ඉවත් කරගෙන මේ බලන්න හරිම පහසුයි. මේ විදියට මේ ඩොට් එක සම්බන්ධ කරගන්න විතරයි අපිට තියෙන්නේ. ඉතින් මේ විදියට ඉදිරිපස අත්කටේ අර ඩොට් එකක් තියාගෙන තියෙන තැනින් මේ විදියට රවුම් කරලා ඇඳ ගන්න. ඒ වගේම මේ විදියට පුළුවන් අපිට අපේ ඩාට් ටිකත් ඇඳ ගන්න. ඉතින් බලන්න ව්‍යාපාරයක් ඉදිරිය කරනවා නම් ඔයාගේ කාලය ගොඩක් ඉදිරිය වෙනවා මේ වගේ කරගත්තම සිදුරු වලින් හදාගත්තම. ඉතින් මම හිතන්නේ කවුරුවත් මේ වෙද්දී ඔයාලට සිංහලෙන් පාඩමක් කරලා නැතුව ඇති මේ විදියට ඩොට් හදාගෙන සිදුරු හදාගන්න බ්ලොක් එකක් කියලා දීලා නැතුව ඇති කියලා මම හිතනවා. ඉතින් ඒ නිසා ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් බ්ලොක් එක ලේසි වුණාට මෙහොම පුරුදු වෙන අය පුරුදු වෙන්න එපා බ්ලොක් එකකට. මොකද හැම ඩිසයින් එකක්ම බ්ලොක් එකකින් කරගන්න අපහසුයි ඒ නිසා. ඉතින් ඊට පස්සේ අපිට මේ විදිහට කපල ඉවත් කරගෙන අපි අර ඉදිරිපසට තියාගත්තේ අපේ නැමිල මැහෙන්න විවරයට අන්නේ ප්‍රමාණය තියෙන තැනින් කට් මාක් දාගන්න. අර එද්දක කරත් ඒ විදිහම තමයි. ඉතින් ඊළඟට ගොඩක් අයට එන ගැටලුවක් තමයි කොහොමද මේ ඩාට් එක අනිත් පැත්තට පිටපත් කරගන්නේ කියලා. ඉතින් ඔන්න බලන්න හරිම පහසුයි. අර අඟල් දෙකේ රේඛාවක් මුලින්ම ඇඳගෙන අන්නේ රේඛාවට ඔයාගේ බ්ලොක් එක මෙන්න මේ පැත්තට හරවලා තියාගන්න. තියාගෙන මේ ඩොට් තියෙන තැනින් ඇඳ ගන්න විතරයි තියෙන්නේ. ඉතින් එතකොට අපිට කාබන් කොල ඒ මුකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. ට්‍රේස් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විදිහට සයිඩ් එකෙන්නුත් ඒ අවශ්‍ය ස්ථාන ලකුණු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ලේසියෙන් මේක ඇඳ ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ බ්ලොක් එක බලද්දි ගොඩක් පහසුයි වගේ දැනුණට බ්ලොක් එකකින් අපිට යන්න පුළුවන් දුර ඉතාමත් සීමිතයි. ඉතින් ගොඩාක් නිර්මාණ කරගන්න බෑ. යම් කිසි සීමා සහිත නිර්මාණ ටිකක් අපිට කරගන්න පුළුවන්. දැන් අපි පිටුපස පළුව මේ විදියට නැම්ම තියෙන පැත්තට රෙද්ද තියලා ඔයා හිතන්නේ යට එක රෙද්ද කියලා ඇඳ ගන්න පුළුවන්. ඉතින් සමහර අය පිටුපස පළුවේ උරහිස ළඟින් අඟල් භාගයක් උස්සලා ඇඳ ගන්නවා. ඉතින් එහෙම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට ඒ විදිහට උනත් කරගන්න පුළුවන්. මම නම් ඒ ක්‍රමය පාවිච්චි කරන්නේ නැහැ. ඊට පස්සේ වටේටම මේ විදිහට ඇඳ ගන්න තමයි තියෙන්නේ. මොකද පිටුපස පළුවේ මේ විදිහට වෙනසක් වෙන්නේ නැහැ. මේ විදිහට කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ලේසියෙන්ම ඩාට් තියෙන ස්ථාන සයිඩ් එකෙන් සහ මැද සිදුරෙන් මේ විදිහට ඇතුළට මාක් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ කොලයකනේ මම කියලා දෙන්නේ. මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා මගේ ඊළඟ වීඩියෝ එකෙන් මේ බ්ලොග් එක පාවිච්චි කරලා කොහොමද රෙද්දක ඇඳුමක් මහගන්නේ කියලාත් කියලා දෙන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ කරපලල ප්‍රමාණය මෙතන වැඩි නම් අඩුවෙන් ලකුණු කරගන්න. හයි නෙක් ඇඳුමක් වගේ කරගන්නව නම් මෙන්න මේ විදිහට අඩුවෙන් උනත් ලකුණු කරගන්න. බලන්න එතන විතරයි වෙනස් කරගන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම ඔයාගේ උරහිස පහත් කරන ප්‍රමාණය හයි නෙක් මේ විදිහට කරපලල අඩු කරගන්නවත් එක්කම පහතර වැඩි කරගන්න වෙනවා. ඉතින් අඟල් එකමාර ඒ විදිහට බලන්න බ්ලොක් එකේ අපි මාක් කරගෙන තියෙන නිසා පහසු. ඒක මාක් කරගන්න විතරයි අපිට තියෙන්නේ රෙදි කොටසේ.
ඊට පස්සේ මේ විදිහට ඇඳ ගන්න ඇඳලා කනෙක්ට් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් අතන අපි කරපලල අඩු කරගත්තනම් උරහිසත් මේ විදිහට පළල පහත් කරගන්න උරහිස ගැඹුර පහත් කරගන්න. ඉතින් ඔන්න මම හිතනවා ගොඩක් අයට උරහිස් ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැති කියලා. මම මේ ගැන වැඩිදුර විස්තර මම බලාපොරොත්තු වෙනවා මගේ කරවල් හැඩවල් පිළිබඳ වීඩියෝ එකක් කරන්න මම ඉන්නවා. කරමූල් ඒ වීඩියෝ එකේදී පැහැදිලි කරලා කියලා දෙන්නම්. ඊට පස්සේ මම අර විදිහට ඩාට් ටිකත් සම්බන්ධ කරගෙන මේ විදිහට කපා ගන්නවා. ඉතින් මම කපා ගන්නේ බ්ලොක් එකේ තිබිච්ච කර හැඩය සහ උරහිස් හැඩයමයි. ඒක වෙනස් කරන්නේ ඔයාලට පැහැදිලි කරන තමයි මම අර විදිහට ඇඳලා පෙන්නුවේ. ඉතින් ඊට පස්සේදී ඉස්සරහ පළුවේ කරා වගේම මම මේ විදිහට බ්ලොක් එක තියලා අපිට පුළුවන් ඩාට් ටික මාක් කරගෙන ඩාට් ඇඳ ගන්න. ඉතින් හරිම පහසුයි මේ විදිහට ව්‍යාපාරයක් විදිහට කරද්දී ඔයාගේ කාලය ගොඩක් ඉතිරි වෙනවා. හැබැයි බ්ලොක් එකකින් අපිට ගොඩක් ඩිසයින් වලට යන්න බැරි නිසා ඉතින් මම ඔයාලට නැවතත් කියන්නේ බ්ලොක් වලට ගොඩක් ඔයා හුරු වෙන්න එපා. අනිත් එක එතකොට ඒ බ්ලොක් එකට විතරයි ඔයාලට මහ ගන්න පුළුවන් වෙන්නේ. වෙනත් අයගේ ඕනම කෙනෙකුගේ මිම්මකට මහ ගන්න බැරි වෙනවා. දැන් අපි අත කොටස කපා ගමු. ඔයා දන්නවා හැමදාමත් වගේ උරහිස පළල දෙකෙන් බෙදලා එන ප්‍රමාණය තමයි මේ විදියට අතේ ලකුණු කරන්නේ. අතේ උඩ ප්‍රමාණය විදියට මේ විදිහට මම නැම්ම පැත්ත කියලා ලිව්වා. ඒ කියන්නේ රෙද්ද දෙකට නමාගෙන තියෙනවා කියන එක. ඉතින් නැම්ම පැත්තෙන් නෙවෙයි අනිත් පහල පැත්තෙන් අපි ඒ කියන්නේ ජොයින්ට් වෙන පැත්තෙන් අත අඟල් 3ක් තියාගන්නවා. ඉතින් ඒකත් වෙනස් වෙනවා කෙනාගෙන් කෙනාට. ටිකක් මහත කෙනෙකුට නම් 3 4ක් වුණත් ගත්තට කමන්නේ. ඊට පස්සේ මේ රේඛාවක් ඇඳගෙන රේඛාවේ මැද ඒ විදිහට ලකුණු කරගන්න. නැවතත් රේඛාව දෙපැත්තෙනුත් දෙකට බෙදා ගන්න. ඒ කියන්නේ රේඛාව සමාන කොටස් 4කට බෙදාගෙන උඩ බෙදාගත තැනින් එළියටත් අනිත් යටින් තැනින් ඇතුළටත් මේ විදිහට අඟල් කාල ලකුණු කරලා මෙන්න මේ විදිහට ඇඳුණු S හැඩයක් හැඩයට ඇඳගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් අත්කටේ උස ලකුණු අතේ උස ලකුණු කරගන්න. ඒකට අඟල් භාගයක් උඩ මැහුම් වාසි එකතු කරන්න. වාටිය මෙහෙන අඟලක් එකතු කරන්න. දැන් අපිට පුළුවන් අත් යට අත්කට වටමැනලා ඒක දෙකෙන් බෙදලා ඒකට අඟලක් එකතු කරලා මේ විදිහට පහළට ලකුණු කරන්න. ඒ ලකුණු කරගත තැන ඉඳන් ඇතුළට අඟල් භාගයක් ලකුණු කරලා මෙන්න මේ විදිහට ඇද කළා ඇඳ ගන්න. එතකොට තමයි අත යට එකේලිව මහ ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට කපා ගන්න පුළුවන්. ඊට පස්සේදී අපිට පුළුවන් මෙන්න මෙතන අපි අර දැන් අපේ අත්කට ඇඳගත්ත රේඛාවේ ඇතුල් පැත්තට කරලා අඟල් භාගයක් කාලක් විතර ඇතුළට කරලා ඇඳ ගන්න. මොකද අතක ඉදිරිපස පළුවේ ඒ කියන්නේ ඉදිරිපස පැත්තට මුට්ටු වෙන අත පැත්ත පොඩ්ඩක් ඒ විදිහට හැරිලා තියෙනවා. ඉතින් මෙතනත් පුළුවන් සිදුරක් ඔයාලට හදාගන්න. එතකොට සිදුර මේ විදිහට තියලා ඇඳ ගන්න පුළුවන්. ඉතින් මම දැන් යන්නේ සයිස් කරගන්න විදිය පෙන්වන්නේ. ස්මෝල් සයිස් එක කොහොමද වැඩි කරගන්නේ කියලා මෙන්න මේ විදිහට මම ඉන කොටසේ උඩ පැත්ත විතරයි ඔයාලට පෙන්වන්නේ. පහළ පැත්තත් ඒ විදිහම තමයි කරගන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදියට කොලයක් මත තියාගෙන ස්මෝල් සයිස් එක මෙන්න මේ විදිහට වටේටම ඇඳ ගන්න. මේ විදියට ඊට පස්සේ අත්කටත් ඔයාලට අවශ්‍යයි නම් මේ විදිහට මාක් කරගෙන ඇතුළු පැත්තට ඇඳ ගන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද මේ ස්මෝල් සයිස් එක මීඩියම් සයිස් එක කරගන්නේ කියලා. මේ බලන්න මේකත් රටාවකට අනුව තමයි යන්නේ. මේ තියෙන මගේ සයිස් චාට් එකේ ඒකේ මම පපුව ඊන සහ උකුල දෙකෙන් සහ අතරෙන් කියන දෙකෙන්ම බෙදාගෙන ලකුණු කරගෙන තියෙනවා. උරහිස දෙකෙන් බෙදාගෙනත් ලකුණු කරගෙන තියෙනවා. එතකොට පහසුයි ඔයාත් මේකේ ස්ක්‍රීන්ෂොට් එකකුත් ගහගන්න. ඉතින් මේ බලන්න මම ඔයාලට පෙන්නන්නම් ස්මෝල් සහ මීඩියම් කියන සයිස් දෙක අතර තියෙන වෙනස. බලන්න දෙකෙන් බෙදාගෙන තියෙනවා මම උරහිස මිම්ම. ඉතින් ස්මෝල් එකේ උරස් 14 දෙකෙන් බෙදුවම 7ක් තියෙනවා. මීඩියම් එකේ 14.5ක් විතර තියෙනවා. ඒක දෙකෙන් බෙදුවම 7.25ක් තියෙනවා. ඉතින් මේ දෙක අතර වෙනස අඟල් කාලයි තියෙන. ඉතින් ඒ කියන්නේ ස්මෝල් එකට වඩා මීඩියම් එකේ උරහිස අඟල් කාලක් විතර තමයි වැඩි වෙන්නේ. මේ බලන්න මම ඔයාලට මේ විදිහට රූපසටහන් වලින් පෙන්නන්නම්. ස්මෝල් එකේ උරහිස 7ක් තියෙනවා. ඉතින් ඊට පස්සේදී මීඩියම් එකේ 7.25ක් අපට අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි මේ විදිහට අඟල් කාලක් ලකුණු කරගන්නවා. මේ විදිහට මම ඔයාලට රතු පාටින් පෙන්වලා තියෙනවා ඩොට්ස් ඉරිවලින්. ඉතින් ඒ වගේම දැන් අපි ඒ පැත්තට ලකුණු කරගන්න ප්‍රමාණයම තමයි රැගල් උස විදිහට පහළට ලකුණු කරන්නේ. ඔයා බලන්න ස්මෝල් සයිස් එකේ 7ක් ලකුණු කරගත්තනම් අපි පහළට අත්කට ඇඳ ගන්න ලකුණු කරගත්තෙත් 7යි. ඉතින් ඒ නිසා දැන් මීඩියම් සයිස් එකේ 7.25ක් තියෙනවා. ඒ කියන්නේ 7යි කාලක් තියෙන නිසා අපි පහළටත් මෙන්න මේ විදිහට 7යි කාලක්ම තමයි ලකුණු කරගෙන මෙන්න මේ විදිහට අත්කට ඇඳ ගන්න අවශ්‍ය වෙන්නේ.
ඉතින් මේ විදිහට අත්කට ඇඳගෙන අපිට තියෙන්නේ පපුවට ප්‍රමාණය ගැන ඉගෙන ගන්න. ඉතින් ඔයා බලන්න ස්මෝල් සහ මීඩියම් කියන සයිස් දෙකේ පපුවට මිම්ම 4න් බෙදාගත්තට පස්සේ සහ ඉනවට මිම්ම 4න් බෙදාගත්තට පස්සේදී මම ඔයාලට මේ කහපාටින් සංගලවරහන් දාලා පෙන්නලා තියෙනවා. ඒ දෙක අතර වෙනස අඟල් භාගයයි තියෙන්නේ. ඉනවට මිම්මෙත් එහෙමයි පපුවට මිම්මෙත් එහෙමයි. ඉතින් අන්න ඒ නිසා ස්මෝල් බ්ලොක් එක මීඩියම් බ්ලොක් එක දක්වා වර්ධනය කරගන්න නම් අපිට පපුවට මෙන්න මේ විදියට අඟල් භාගයක් වැඩි කරගෙන ඉරක් ඇඳ ගන්න වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට තියෙන ඉනෝස ප්‍රමාණය ලකුණු කරගන්න ඕවා දන්නවා. උරහිස මිම්මම තමයි ඉනට උස්ස මම ආඩ කලිනුත් කියලා දුන්නා. ඉතින් ස්මෝල් සයිස් එකේ ඔයා බලන්න උරහිස 14ක් තියෙනවා. මීඩියම් සයිස් එකේ 14.5ක් විතර තියෙනවා. ඉතින් මම ඔයාලට කලින් සයිස් චාට් වීඩියෝ එකදී කියලා දුන්නා ස්මෝල් මීඩියම් දෙකටම 14ක් තියාගත්තත් ඇති කියලා. ඉතින් මේ දෙක අතර වෙනස අඟල් භාගයක් තියෙන නිසා අපිට පුළුවන් පහළින් අඟල් භාගයක් ලකුණු කරලා මෙන්න මේ විදියට ඉන රේඛාවත් උස් කරලා ඇඳ ගන්න. ඉතින් මේ බලන්න අඟල් භාගයක වෙනසක් තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදියට තමයි. ඉතින් දැන් බලමු මේ විදියටම අනිත් සයිසස් ටික කොහොමද හදාගන්නේ කියලා. මම ඔයාලට මුලින් පැහැදිලි කරලා හිටියේ මේ විදියට. ඔයාලට වඩාත් පැහැදිලි වෙන්න ඕන නිසා මොකද මම කරන විදියට කරලා නෙමෙයි ඔයාලට අදහසක් අරගෙන මේක ඉගෙන ගන්න අවශ්‍ය වෙන නිසා. දැන් මම මේ විදියට මීඩියම් සයිස් එක තමයි හදාගෙන යන්නේ. අර කියපු විදියට උරහිස පැත්තෙන් අඟල් කාලක් ලකුණු කරගත්තා වැඩියෙන්. ඒ වගේම රැගල්ලු සංගල් කාලක් පහතර ලකුණු කරගත්තා. ඊට පස්සේදී පපුව පැත්තෙන් අඟල් භාගයක් සහ ඉන අඟල් භාගයක් උස් කරගත්තා. මේ බලන්න මේ විදිහට තමයි අපි මීඩියම් සයිස් එක හදාගත්තේ. ඉතින් ඒ විදිහම තමයි අනිත් සයිසස් උත් කරගන්නේ. දැන් මේ ලාච් එක තමයි කරන විදිය කියලා දෙන්නේ. මේ බලන්න ඒකෙත් උරහිස ළඟින් අඟල් කාලක් දික් කරගත්තා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අඟල් කාලක් පහත් කරගන්නවා රැගල්ලුස. ඒ කියන්නේ අත් කට උස. ඊට පස්සේ දියංගල් භාගේ භාගේ මේ විදිහට පපුව පැත්තෙන් වැඩි කරගන්නවා, ඉන පැත්තෙන් වැඩි කරගන්නවා. මේ තියෙන ලාජ්. ඉතින් මේ විදිහට ඉන මිම්ම නම් අනිවාර්යෙන් මේ විදිහට අඟල් භාගයක් උස් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒක ඩිසයින් එක අනුව වෙනස් කරගන්න පුළුවන්. ඉනට තියෙන උස ආගේ රුචිකත්වය අනුව තියාගන්න පුළුවන්. මේ විදිහට දැන් මම කරන්නේ XL සයිස් එක. ඒකත් ඒ විදිහම තමයි. ඉතින් ඔයාලට අර ඒ විදියටම කරගෙන යන්න තියෙන්නේ. සයිස් වැඩි වෙන්න කරගන්න තමයි තියෙන්නේ මේ විදියට. ඉතින් මේ විදිහට එකම බ්ලොක් එකක කරගත්තම ඔයාලට මේක හරිම පහසුයි. ඉතින් මේ කරන්නේ ඩබල් XL. ඒකෙත් අඟයි කාලක් අඟල් කාලක් මේ විදිහට උරහිස වැඩි කරනවා. ඒ වගේම අත් කට උස වැඩි කරගන්නවා. පපුව පැත්තෙන් සහ ඉන පැත්තෙන් අඟල් භාගේ තියාගන්නවා. ඉතින් මන් දැන් කරපු දේ හරියට ඇවිල්ලාද කියලා ඔයාලට කරලා පෙන්නනවා. මේ බලන්න මෙතන ඉඳන් මෙතනට අඟල් 9ක් තියෙනවා. ඉතින් ඒ උරහිස දෙකට බෙදපු මිම්මනේ ලකුණු කරලා තියෙන්නේ. ඉතින් ඔයා දන්නවනේ උරහිස මිම්මම තමයි පහළට තියෙන්නේ කියලා. ඉතින් අඟල් 18ක් උස තිබුණා. අඟල් 7ක් උරහිස පල්ල තියෙනව නම් අඟල් 14ක් ඉනට උස තිබුණා. බලන්න ඔයත් කළම බලන්න. දැන් මේ කරන්නේ ට්‍රිබල් XL සයිස් එක. ඉතින් ඒකත් අර විදියටම තමයි කරගන්නේ. බලන්න මේ විදියට එකම කොලයක ඔයාට මේවා මේ විදිහට සලකුණු කරගත්තම හරිම පහසුයි. ගොඩක් කොල යන්නේ නැහැ. වාගේ ගෙදර ඉඩ යන්නේත් නැහැ. ඉතින් මේ එකම කොලයක හැම මිමිටිකම හදා ගන්න. ඉතින් මේක මේ වැඩි පැත්තට විතරක් නෙමෙයි. ඔයාට පුළුවන් මේක X small, double X small, ඒ විදිහට small වලට වඩා කුඩා සයිස් තුනත් ඒ විදිහට නිර්මාණය කරලා තියාගන්න. මෙන්න මේ හැඩයට කපා ගන්න. ඊට පස්සේදී අර කලින් බ්ලොක් එකේ වගේම සිදුරු යදාගෙන අපිට පුළුවන් මේක නිර්මාණය කරගන්න ඇඳුම රෙද්ද මත තියලා හදාගන්න විදියට. ඉතින් මං කර හැඩ ටිකකුත් ඇඳලා පෙන්නන්නම්. මේ ඉදිරිපස කර තමයි මේ විදිහට මම අඳින්නේ. අඟල් 4ක් විතර පහත් කරලා රවුම් කර හැඩවල ඇඳ ගන්න පුළුවන්. මේ විදිහට එක එක හැඩේ කොටු කර, රවුම් කර, ස්වීට් හાર્ට් කර, වී නෙක් එක, ඒ වගේ ඕනම නෙක් එකක් වාට දාගෙන මෙන්න මේ විදිහට ඩොට් ටිකක් තියාගෙන එතන සිදුරු කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මම මෙන්න මේ ඩොට් තියාගන්න හැමතැනම ඔයා සිදුරු කරගන්න අවශ්‍ය වෙනවා. එතකොට තමයි මේක රෙද්ද මත තියාගෙන ඔයාට හරියටම සලකුණු කරගෙන නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට මම අද බ්ලොග් හදාගන්න විදිහට මේ පාඩමෙන් කියලා දුන්නා. ඉතින් මම ලෑස්ති වෙලා ඉනවා මේ බ්ලොග් පාවිච්චි කරලා ලස්සනට ගවුමක් මහගන්නේ කොහොමද කියලා රෙද්ද මතම ඇඳලා කරගන්න විදිහට කියලා දෙන්න මගේ ඊළඟ වීඩියෝ එකකින්. ඒ වගේම තමයි මම ලෑස්ති වෙලා ඉන්නවා ඔයාට ඔයාගේ තවත් තියෙන ගැටලු වලට විසඳුම ලබා දෙන්න.
කර හැඩවල් ඒ කියන්නේ එක එක කර හැඩවල් අත්මෝස්තර ඒ දේවල් කරගන්න විදිය වීඩියෝස් වලින් අරගෙන එන්න. ඉතින් ඔයාලට ඒ වීඩියෝස් උත් අවශ්‍යයි නම් මට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඉතමත් ආදරෙන් ඉල්ලනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් යම් දැනුමක් ප්‍රයෝජනයක් හොයා ලැබුවා නම් අනිවාර්යයෙන්ම මගේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මතකතුව මාව subscribe කරලා තියාගන්න. ඉතින් එහෙනම් ආයෙත් ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකකින් හමු වෙන්න ගිහින් එන්න.